ඔබගේ ජීවිත බිඳුවේදී මුළු ලෝකයම ඔබ වහක දැම්මා ඔබ ඔබ වසිකරත් බෝදා බර්ගව පිළිගන්න ජේසු ගැනයි අද අපි මෙනෙහි කරන්නේ සමනි සමය 13 වෙනි දින මෙනෙහි කිරීම වචන කතා කරලා කියනවා මරණය දෙවිඳුන්ගේ ක්‍රියාවක් නොවේ ජීවමාන අය වනසාලීමෙන් එතුමානුස් ප්‍රීති නොවනසේක සර මරණය ලොව මරණය ලොවට බමුරණය පැමිණි යක්ෂයා කීර්ෂාවෙනි එකෙනම කි ප්‍රමාන්තෙනි ලෙඩරුක් ලෙඩදුක් රෝග මරණ සමනසෙ මැව්වේ නැහැ හැබැයි සමනසෙ ඉඩ දෙනවා ඒවට මක්තුමගේ සවිශේෂය අපි දකින්නේ මේ තැන නපුරා සහ මනුෂ්‍ය අතර සටන නපුරා මනුෂ්‍ය විනාශ කරන්නේ නැතන මක් පළවෙනි පරිච්ඡේදයේ 24 එකයි දකින්නේ මක්තුමගේ තේමාව ගන්නවා එළියට මක්තුමා ඔබ යක්ෂයාහන ඔබත් අතර මොන මරණදනවත්ද ජේසු තරමඩු කරලා කියනවා නිශ්ශබ්ද වෙන්න මේ දුර වෙන්න කියලා ගිසති අපි ඉගෙන ගත්තේ අපි මෙනෙහි කරේ උනාසි කුණාටුට අන කරනවා හරියට පුද්ගලයෙක්ට යකාට අන කරනවා වගේ තරමටු කරනවා තර්ජනය කරනවා නිශ්ශබ්ද වෙන නිශ්චල වෙන්න කියලා අද ස්වාමීන් වහන්සේ ඉදිරියේ ලෙඩ රෝග මරණය දන ගහනවා ස්වාමීන්සේ අධිපතියාණන් ලෙස ක්‍රියා කරනවා මගේ ප්‍රමාන්තින ඔබගේ මගේ ජීවිතයේ ඔබ මගේ ජීවිතේ කඩාගෙන වැටෙන විදි ගොඩක් තියෙනවා අද අපි දකින්නේ ධර්මශාලා ප්‍රධානී යයිරස් ප්‍රධාන කෙනෙක් වැදගත් කෙනෙක් තීරණ ගන්න චරිතයක් ධර්මශාලාව කියද්දි ජුදා ජාතීන් යාඥා කරන්නට යන තැන හැම සබත සබත් දවසකදීම දේවමාලිගාවට අවුරු දේවමාලිගාවට නමස්කාරයට ගියාට යාඥාවට එකතු වෙන්නේ දේව වචනේ බෙදා ගන්න ධර්මශාලාවේ සිනගෝකේ එයා තමයි පුස්කල පුත අරගෙන දෙන්නේ කියවන්නේ කියලා ප්‍රධාන මිනිස්යාගේ ජීවිත බිඳුවට වැටෙනවා මගේ ප්‍රමාදී. ඇයි වචන කතා කරලා කියන මගේ දුව මගේ දියණිය මරණසන්නව සිටි මගේ දියණිය මරණසන්නව සිටි ඔබ වහන්සේ આવුත් ඇයට අත තියන්න ඇසුව වෙයි කියලා තාත්තගේ පුංචි දූ පැටිය අසනීපේ මැරෙන්නේ නැහැ අයිරස්ත වෙනත යන්න තැනක් නැහැ ඒ බින්දුවේ ස්වාමීන් වහන්සේ හමු වෙනවා ඇගේ වයස අවුරුදු 12 කියලා වචනේ කියනවා ජුදා සම්ප්‍රදායේ අවුරුදු 12 තමයි දරුවෙක් අපි විවාහයට දෙන්නේ කියන්නේ දරුවාගේ මුදුන් දරුවා පිපිරිච්ච පිපිච්ච වයසක සුන්දර තැනක යයිස් ජීවිතේ බින්දුවට වැටෙනවා මගේ ප්‍රමාන්තනේ වචනේ පටන් ගන්නනේ මහා ජනකායක් උනාසිත කියනවා අපි ජනකායක විදිහට වැඩක් නැහැ ගියාට යයිස්ගේ හදවත බිඳෙන තැනින් තමයි ස්වාමීන් වහන්සේට ස්වාමීන් ගාව දන ගහන්නේ යන්නන් වාලේ හොයියා කියලාගෙන ගිව්වට බිඳෙන හදවතක් එක ස්වාමීන් වහන්සේ ගණදිනු කරන්නේ නැතුව එක ජීවිත තේරුමක් නැහැ. උනාසේ ගීතාවලේ 51 කියන්නේ එකයි 16 17 උනාසේට තැළුණ බිඳුන සිතක් තරම් ප්‍රසන්න පිළිපන් රක් නැහැ කියලා. ගීතාවලේ 34 18 උනාසේ කතා කරලා කියනවා තැළුණ බිඳුන සිතක් උනාසේ කවදාවත් ඉවත දන්නේ නැහැ. ඔහුගේ හතවත බිඳිලා ජේසුගේ පාමුල වැටෙනවා. උනාසේ ශතාධිපතිය කතා කරලා කියන්නේ ශතාධිපතිය කියනවා මගේ ගෙදරින් ඕනේ නැහැ ස්වාමීනි එක වචනයක් පදාරන්න මගේ සේවක ඇසුව වෙනවා. ජේසු වචනේ කියන ඇසුව වෙනවා. අපි මෙතන ජේසු කියනවා මම එනවා. අමෙනෝ ජේසු යනවා ඒ වගේම ලාසරස් අසනීපයි කියලා මත ජෝම් නිකොලයි කතා කරලා කියද්දි ජේසු යන්නේ නැහැ බුදු මතක නම් ජේසු දවස් දෙකක් ඉන්නව පරක්කු කරලා මෙතන ජේසු යනවා හැබැයි පරක්කු වෙන්නේ මගදී එතන වචනේ කතා කරලා කියනවා තෙරපි 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 පිරිසක් එක්ක යද්දි හැමෝම ජේසු කියන්නේ ගෑවෙනවා තෙරපෙනවා වැඩක් නැහැ තෙරපුණාට මගේ ප්‍රමාදී එතන කාන්තාවක් ඉන්නවා මහලේ රෝගයෙන් පෙළෙන ස්ත්‍රියක් ඒ බොහෝ වෙදුන් නැතින් අපමණ දුක් විඳ තමාස සසියල වේදම් කොටත් කිසි ගුණයක් නොලැබුව අය. ඒකන ජීවිතේ අවුරුදු 12 මහලේ ලේ වැකිරෙනවා. ඔබ මගේ ප්‍රමාන්තෙනි ලැබි ව්‍යවස්ථාව කියවල බලන්න. ලැබි ව්‍යවස්ථාවේ 15 25 ඉඳන් කතා කරලා කියනවා මේ රෝග ලක්ෂණයත් එක්ක කොච්චර අයව අහක් කරනවද කුම් කරනවද? ඈතක ගැටන අයත් අපිට සිදුයි කියලා. එම තැනක ජීවිතේ බිඳුවට වැටලා යන්න පුළුවන් හැම තැනකටම ගිහිල්ලා අවුරුදු 12ක් පුතුමාකාර වේදනාවකින් බිඳුවට යන්නේ. ඇය බිඳුවට යන්නේ පියවරෙන් පියවර පියවරෙන් පියවර අවුරුදු 12ක් තිස්සේ. ඒතර යයිරස්ගේ දියණියට අවුරුදු 12යි. ඒ කියන්නේ ඒ දෙන්න මේ කාන්තාවට ළඩේ හැදිච්ච අවුරුද්ද තමයි යයිරස්ට දියණිය පුදන්නේ. යයිරස්ගේ බලාපොරොත්තු හිමිපෙත්තට නගින්දි මෙයාගේ ඒ අවුරුද්දේ බලාපොරොත්තු අගාධයටම යනවා. හැබැයි බිඳුවේදී ස්වාමීන් වහන්සේ හම්බ වෙනවා. අගේ ප්‍රමාන්තනේ සෙනක පිරිවරාගෙන තෙරපි තෙරපි ගියාට ඇය තමයි බිඳුන හදවතක් එක්ක
පසාරු කරගෙන අයිති කරගෙන යනවා. මොකද ඇය අහලා තියෙනවා. ඇය ජේසුස් ගැන අහලා තියෙනවා. රෝම 10:17 කියවලා බලන්න. ඇතහිලෙන්නේ පණිවිඩ ඇසීමෙන්. එතකොට ජේසුස් මෙහෙම ප්‍රාත්‍යහාරය කරා දේශක වචනේ අහලා අදහගෙන ඇය ජේසුස් ගාවට ඇවිල්ලා කොමාරි ජේසුස් ගැනද එතකොට අත තියෙනවා. අත තිබ්බත් සුව වෙනවා කියලා විශ්වාස කරනවා. ඇයගේ විශ්වාසය ඇසුර කරනවා. පරිපූර්ණ තේනේ. ඔබගේ මගේ ජීවිතේ ජේසුට ජේසු යයිරස් කියන අත තියන්නේ යන්නේ. සමහර දැන් තියෙන උන්වහන්සේ අපිට අත තියන්නට ඕනේ. බින්දුවේදී කරන්න දෙයක් නැති දැන්. හැබැයි සමහර තන් තියෙන අපි හැම ශක්තියක්ම එකතු කරගෙන කොමාරි ජේසුට අත තියන්න ඕන තැන් මගේ ප්‍රබන්දේ. සමනසේ එතනයි කරටියුතු කරන්නේ ක්‍රියා කරන්නේ. ඇය රහසින්ම සෝවුණා, ඇය දැඟට දැනුණා, රහසින්ම පිට වෙලා ආයද්දී අපි ජේසුට එමදි. ජේසුට ඒක නෙමෙයි ඕනේ. ජේසු අහන කවුද මට අත තිබ්බේ? මෙද අනුහස බලය යනවා ජේසු දැනුණා. බලන්න මේක පිටිපස්සෙන් තියෙන තේරුම. ඒ කියන්නේ ඇය මගේ ප්‍රමාණතිනේ ඇයගේ ජීවිතේ ජේසුගේ බලය යනවා දැනුණා කියද්දි ජේසුගේ සුවය නිදහස ගැළවීම ඔබට මට නොමිල ලැබුණාට ඒක ලොකු මිලක් එක්ක ගෙවන දෙයක්. නොමිල නිසා වටින්නක් තියෙන ගොඩාක් වටින දෙයක්. ජේසු වටපිට බලද්දී ආය බය වෙනවා. ආය බය වෙලා කවුද මට අත තියද්දී අද ගෝලියන්ට hina මොකද මෙච්චර තිරපෙන තැන කවුද අත තියන්නේ කියන ප්‍රශ්නයක්ද? හැබැයි ජේසු නෑ. ජේසුට වැඩ නැහැ පිරිස. ජේසුට වැඩක් නැහැ සකියුස්ගේ ගෙදර යන තැන ලූක් 19 පිරිසව දාලා සකියුස්ගේ ගෙදර යන පිරිස අනාතයි. ඒ නිසා අපි පුරුත්තක් විදියට පිරිස් විදියට මංගල්‍ය පෙරවරාගෙන පූජා වලට ආලා වැඩක් නැහැ. පර්සනල් පෞද්ගලික රිලේෂන්ෂිප් එකක් සම්බන්ධතාවයක් නැතුව මගේ ප්‍රමාදේ. ජේසු බලද්දි අය බය වෙලා තනින් වැටිලා මුළු ඇත්ත උනාසෙද කියලා මෙතනයි තැන. තන ගහන ජීවිතය අයිතිය දීලා මුළු ඇත්ත. එතකොට ජේසු එයාදියා බලලා කියනවා. දුවේ දියණිය ඔබගේ විශ්වාසය වසුව කරා. ඔබගේ විශ්වාසය වසුව කරා. දුවේ කියලා කතා කරන්නේ තාත්තෙක් නේද? දුව කියන තැන සම්බන්ධතාවයක් නමක් ගමක් දන්නේ නැති සුව වෙච්ච ගොඩාක් අයිතිය සම්බන්ධතාවයක් නමුත් මෙතන දුවේ කියන්නේ ඇගේ ජීවිතය පිළිගත්ත දුව බැඳීමක් ආදරයක් මගේ ප්‍රමාණතේනේ අය සාන්ත සිතින් යන්න කියලා කියනවා. එතන තමයි ප්‍රාතිහාරයෙන් නතර නොවන සම්බන්ධතාවයක සුන්දරත්වය. හැබැයි මේ දේ වෙනකොට යයිරස්ගේ දුව මැරිලා ජේසු පරක්කුයි. හරි ලාසරස්ගේ ගෙදර වාගේ හැමෝම කියනවා ස්වාමීන් වහන්සේ වෙහෙස කරන්න එපා යන්න කියලා. ජේසු සලකන්නේවත් නැහැ ඒ වචන. අපිට සමහර සංවල් ස්වාමිනාසෙත් එක්ක ගණදෙන්න මිනිස්සු කියන දේ සලකන්න බෑ. මිනිස්සු කියන දේ අහගත්තොත් අපිට මේ ගමන යන්න බෑ. ජේසු යයිරස් කතා කරලා කියනවා බියනවන්න අදහන්න විශ්වාසයෙන් එන්න. ගෙදර යද්දී රතෝනේ දෙනවා මරණත් ඕනේ දෙනවා අඳෝනා දෙනවා කෑ ගහනවා මිනිස්සු. ජේසුන් අය යන්නන්නේ. ඇය ඇය මැරිලා නෑ නේද? අඬන මිනිස්සම හිනා වෙනවා ජේසුට. පුදුමයිනේ. හිනා වෙනවා ජේසුට. මගේ ප්‍රමාදිනේ ඇත හිල්ල නැති තැන ස්වාමීන් වහන්සේ අධදකීම නැති අයට ඇදහිල්ලේ වචන සෙප්පඩ විචාර. ජේසු මොකද යාර කරන්නේ? එයාලට තේරුම් කර කර ඉන්නේ නැහැ. කට්ටියම එළියේ අවුට්. අවුට්. තාත්තයි අම්මයි ජේසුත් එක්ක ගිහේ පේදුරු ගාම් ජාකොබ් තුන් දෙනාත් එක්ක විතරයි එතනට යන්නේ. අතිශයින් වැදගත්. ඇදහිල්ලේ ගමනේදී චව් චව් චරිත ඍණාත්මකදී අයින් කරන එක. මගේ ප්‍රමාණතිනේ එතනට ගිහිල්ලා උදාසේ ආයත තියන මලකඳකට අත තියනක අපිරිසිදු වෙන දෙයක්. අව ජේසු වැඩක් නැහැ. අත තියලා ජේසු නැගිටනවා තලිතක්කුමින් කියලා. මගේ ප්‍රමාණතිනේ උදාසේ අපිට මරණය වගේ දේවල් ගොලියත් වගේ විශාල දේවල් ලොකු ප්‍රශ්න උදාසේට සොච්චමක් නින්දක් කුද හොද්ද හොල්ලලා කුද්දන මගේ ප්‍රමාණතිනේ. අය නැගිටිනවා. ඔබගේ මගේ ජීවිතේ බින්දුවේදී ස්වාමීන් වහන්සේ හමු වෙනවා මතක තියාගන්න. හැම දෙයක්ම කඩා වැටුණාට හැබර බි ප්‍රකරගන්න දෙයක් නැති තැන ඔබගේ හැම ශක්තියම ජේසුට අත තියන්න බලන්න. එහෙම නැත්නම් ජේසුට අත තියන බලාගෙන ඉන්න අදහන්න. ජේසු නැගිටින් පස්සේ කතා කරලා කියනවා හැට කන්න මොන හරි දෙන්න. පසු පෝෂණය ජීවිතේ ගමන යන්න. සප්‍රසාදය අපිට ඕනේ. ජීවිතේ නැගිටලා ජීවනයේ ගමන යන්න. ඒ පසු පෝෂණය අපිට ඕනේ. ජේසු ඔබ ගාව ඉන්න. අතාරින්නේ නැතුව ඔයගේ බින්දුවේදී ස්වාමීන් වහන්සේ ඔබ වහම වෙනවා. උනාසී ඔබට ආවේ ජීවනය දෙන්න මිස ඔබව නැති කරන්න නෙමෙයි. ඒ නිසා වැදහිල්ලෙන් උන්වහන්සේ වෛද කරගන්න අද වචනය ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්බිලයි.